සර දතා නිවනට කියන එකේ අපි දැන් බලන්නේ නහය වදින හුස්ම රැල්ල නෙමේ හිතේ හිතෙන්නේ ගන්නෙ නේද? ඔව්. එතකොට ඒක අර අවසාන චුට්ට චුට්ටක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඔකේ ද්වේතාවේ ද්වේතන පස්සනාවදී කිව්වේ මුලින්ම එක මේ හිතේ බෙදෙන දෙපැත්ත තේරෙන්නේ නැත්නම් මුලින්ම බලන් යන්න කිව්වා. දැන් ආනාපාන සුති නෙමේ වඩන්නේ. ඒක තමයි පළවෙනි කාරණාව. මේ ද්වේතාවේ මෙනෙහි කරන්න මිසලායතන භාවනාව සඳහා එයා හුස්ම රැල්ල කියන අරමුණ පාවිච්චි කිරීම විතරයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට දැන් සලායතන භාවනාවේදී මෙයා මේකේ භාවිතා කරන්නේ කයේ ස්පර්ශය කියන අවස්ථාව තමයි භාවනාවට පාදක කරගන්නේ. කයේ ස්පර්ශය සක්මනේදී නම් කකුලේ දැනෙන දැනීම අල්ල ගන්න පුළුවන්. වාඩි වෙලා කරන භාවනාවක කයේ ස්පර්ශය විදිහට පහසුවෙන්ම අත්දකින්න පුළුවන් වෙන්නේ හුස්ම රැල්ල. ඉතින් නහය ඇතුලේ උලග වදිද්දී කායික පහසක් ඇති වෙනවා. කොටිම කිව්වොත් දැනෙන බවක් දැනීමක් ඇති වෙනවා. ඒ දැනීමට අවධානය තියාගෙන මුලින්ම යන්න කිව්වා. ටිකක් වෙලා දැනීමට අවධානය තියන් යද්දී ඊළඟට බලාගෙන යන්න කිව්වා. හිත කියන්නේ හුස්ම රැල්ලයි නහය වැදෙන තැනයි දිහා. කියන්නේ හුස්ම රැල්ල මෙන්න හුස්ම රැල්ල මෙන්න නහය වැදෙන තැන කියලා මේක කයයි පහසයි දිහා බලන් යන්න කිව්වා. ඔන්න කය ඔන්න පහස කියලා. කය කියලා ගන්නවා නහය වදින තැන පහස කියලා ගන්නවා තමන් හුස්ම රැල්ලයි කියලා හිතා ගන්න එක මොකක් හරි. උහුලද. උහුම ටිකක් වෙලා කරගෙන යද්දී හේරුම් ගන්න බලන්න කිව්වා. මෙතන මේ සත්‍ය වශයෙන්ම කයයි පහසයි කියලා හරි නහයයි නහය ඇතුළයි හුස්ම රැල්ලයි කියලා හරි ඇත්ත වශයෙන්ම දෙයක් නෙමේ තමන් මේ අරමුණු කරගන්නේ සිතුවිල්ලක්මයි කියලා. දැනීම ඇති වුණාට පස්සේ සිතුවිල්ලකින්මයි කියන්නේ මේක තමයි හුස්ම රැල්ල මේක තමයි නහය කියලා. තමන් කොයි වෙලාවෙවත් දැනෙන අවස්ථාවෙම ඕක පැනෙන්නේ නැහැ. දැනුණාට පස්සේ ද්විතික වශයෙන් උයි සිතුවිල්ලකින් තමයි කියන්නේ අන්න මෙතන තමයි වැදුනේ මෙතන තමයි මේක මෙතන ගියේ තමයි හුස්ම රැල්ල කියලා. අන්න ඒ හින්දා මේ ද්වේතාවේ හැම කිසිම මේ අවිද්‍යාවේ මූල බීජය තමයි දැනීමක් දැනීමක් පාස සංස්කරණය. මේ සංකතයක් කියන්නේ එකයි හැම දෙයක්ම සංකතයක් සකස් කරන ලද්දක් හිතින්ම හිතා ගන්න ලද්දක් කියලා සංකතං අභි සංචේතිතං කියන්නේ. හිතින්ම දෙවැත පනෝ කරනවා දෙයක් කරගන්නවා. අන්න මේ දෙයක් කර ගැනීම දිහා බලන්න කිව්වා. ඔන්න හුස්මරල ඔන්න නහය කියලා. මේ භෞතික හුස්මරලයි නහයයි නෙමේ හිත ඇතුලේ බෙදෙන සිතුවිලිමය හුස්මරලයි නහය දිහා. මේක දිහා දිගට බලාගෙන බලාගෙන යද්දි සමහර කෙනෙක්ට තවදුරටත් මේක බලාගෙන යන්න බැරුව හිත හිස් වෙලා යන්න පුළුවන් ඒ පමණකින්ම. තවත් කෙනෙක් එහෙම නොවුනොත් අපි ඊළඟට පියවර විදිහට කිව්වා මේකම බලන්න කියලා මනසයි අරමුණයි කියලා. يعني හුස්ම රැල්ලයි කයයි පහසයි කියලා මේ හුස්ම රැල්ලයි නහයයි කියලා බලන් ගිය එක හොඳට අවබෝධ වෙච්ච තේරෙන මේක කයයි පහසයි කියලා. කයයි පහසයි කියන එකත් අවබෝධ වෙදි තේරෙන මේක මේ සත්‍ය වශයෙන්ම මේ කයයි පහසයි මේ මනස්කුයි සිතුවිල්ලකුයි කියලා. හුස්ම රැල්ලකි වදින වැදුණු නහය කියලා ගන්නෙ තමන් මනසයි සිතුවිල්ලයි වැදුණු තැන කියලා ගන්නෙ මනසයි සිතුවිල්ලයි. ඉතල බලන්න අනිම හිතදි තේරේ තමන් නහය කියලා ගන්නෙ මනස හුස්ම රැල්ල කියලා ගන්නෙ මේ ආපු අරමුණක්. එතකොට මේ එකයි අර කිව්වේ දැනීමක් දැනීමක් පාස හිතට බෙදෙන සිතුවිලිමය දෙපැත්තක් කියලා. හුස්ම රැල්ල කියන්නේ හිතින් නහය කියන්නේ හිතින්. ඔක දිහා බලාගෙන යද්දි තමට හරියටම දැනෙන ගනිද්දි තවදුරටත් මේක දෙපැත්තක් බෙදාගන්න බැරුව මේ සංස්කරණය සිද්ධ වෙන්නේ නැතුව මුලාවට වැටෙන්නේ නැතුව හුස්ම දැනෙද්දි මේක දැනීමක් විතරක් විදියට ditthye ditthamattham කියන විදියට දැනුනේ දැනුණු දෙයක් විතරක් විදියට මුතේ මුතමත්තම් කියන විදියට දැනුණා දැනුණා විතරක් කියන මට්ටමට තමන්ට ඔන්න දැනීම් පිළිතර පටන් ගන්නවා. නහයක් නහය වදිද්දි හුස්ම රැල්ල ඔන්න නහය ඇතුලේ වදිද්දි දැනුණා කියලා දැනීම් විතරක් දැනෙනවා. හුස්ම රැල්ලක් ගැනවත් දැනුණු නහය ගැනවත් කිසිම අදහසක් කිසිම දැනීමක් ඇති වෙලා යනවා. අන්න ඔය තත්ත්වෙටපත් වුණාට පස්සේ තවද ඕකෙ දිගටම බලාගෙන බලාගෙන යද්දී යම් අවස්ථාවක් එනවා හිත අනිමිත්ත හෝ අප්‍රණිත හෝ ශුන්‍යද කියලා විපස්සනා සමාධි වර්ග තුනකටපත් වෙනවා. තවදුරටත් කියන්නේ දැනීමක් කියලා වත් නැති හිත සම්පූර්ණයෙන් හිස් වෙලා යන. අන්න ඒතොර හිස් බව තුළ ඉන්න පුළුවන්. මේ අරමුණක් නැතුව මේ හැම මං කලින් මතක් කරලා තියෙනවා මේ හැම භාවනාවකම අරමුණ තියෙන්නේ
හිස් බවට පත්වෙන විතරයි. සමත භාවනාවල අරමුණු තියෙන්නේ පදින ධ්‍යානෙ සාක්ෂාත් කරගන්න විතරයි. ඊපස්සේ ආයේ භාවනා අරමුණක වැඩක් නැහැ. විපස්සනායි පව එහෙමයි. විපස්සනායි අරමුණු තියෙන්නේ හිත විපස්සනා සමාධියකට පත් කරගන්න විතරයි. පත් කරගත්තට පස්සේ ඒකේ ආවාසය කරනවා. ආවාසය කර දෙක තුලක් තියෙන සියුම් මුලාවක් තියෙනවා. හිස් බව සහ හිස් බව දැනෙනවා මම කියලා. අන්න ඒකේ ද්වේතාවයත් හරියටම ඒ මුලාව අධ්‍යක්ක තැනම හිත කිදා බැහැලා හිත නිවනට පත් වෙනවා. හැම සංස්කරණයකම සංසිධිමත් විදිනවා. ඒක බොහෝ දවලාවට යම් කෙනෙක් පලිනියවතාවට සෝතාපන්න ඵලය හරි නිවන හරි අත්දකින්න පලිනිය අවස්ථාව වෙන්න පුළුවන්. කලින් අවබෝධ කරගත්තු කෙනෙක් නම් ඵල සමාපත්තිය බවට පත් වෙන්න පුළුවන්. එච්චරයි. පැහැදිලිද?